බුදුදහමයි දේශපාලනයයි අතර තියෙන්නේ සමීප සම්බන්ධතාවයක්. බුදුන්ගේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. ඒ දැන් ඒ ගනුදෙනු වෙනස්. බුදුදහමෙන් දේශපාලනය යපුණට බුදුදහමට බෑ අතකොලුවක් වෙන්න. බුදුදහමට දේශපාලනයක් නෑ. ඒක කීර්ති ශ්‍රී රාජසිංහ රාජෝත්තමයන්න්ගේ අන. පබෝධි පුදලව සනහනවා නම් මේ රාජධානියේ කොරන්ට බැරි දෙයක් නැතුව. මොකේ හරි විපරීතයක් වුණොත් අපි සේරෝ. නෑ 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 නෑ. නොකියුවට අපි සිංහලයෝ හිත යටින් එක එකට විරුද්ධයි. නැගී සිටින්න අප සූදානම්. ඔබ හිත හොඳ සිංහලෙක්. කාලයක් ජීවත් වෙන්න උනේ නායකයෙක් මතියම්පල. අපේ සරණංකර සංගරාජ උන්නාන්සේගේ විශ්වාසී බින්ද. අපිට මොකයි කරන්න හැක්කේ අපේ හඳුරන. කරන්න හැක්කේ නොවේ මධ්‍යම් පොළ. අපි මොක හරි කරන්න ඕන. මේ දසාව හොඳද? රජතුමාට එරෙහි කම්පාන්ට? සුළු පරහක් නැතුවා නොවේ මධ්‍යම් පොළ. ඇතුවා ඉතිහාසයේ අපිව ලියයි රාජද්‍රෝහීන් කියලා. ඒත් අපි දේශද්‍රෝහි නෙවෙයි මතිහම් පොල. ප්‍රශ්නයක් තියෙන තැනකින් දුර හිටියයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ප්‍රශ්නෙන් දුරස් යන එක විතරයි. මට සමනලී හම්බෙලා ටිකක් තනියම කතා කරන්න. රජාම පදවි තානාන්තරවලට පත් කරපු තමන්ට කිට්ටුම අය තමයි ඒ රජාව මරන්න කුමන්ත්‍රණය කළේ. නායක කර පවුලකට මේ රට කොරන්ට දෙන්න බෑ අපේ හාමුදුරුවනේ. කොරන්ට දෙන්න බෑ. මට තේරෙන්නේ නෑ අපේ හාමුදුරනේ. මේක බොහොම බාරදූර රාජකාරියක්. තේරුණයි? දසකං මන්ත්‍රණයක්. රට ඒ කාලෙදී මහා අභාග්‍යයකට මුහුණ දීලා තියෙනවා. අපි රාජද්‍රෝහි නොවේ, රාජ්‍ය විරෝධී. අපි නැගී සිටින්නේ මේ ක්‍රමයට විරුද්ධයි.